කොහොමද ළමයි, ඔයාලා හොඳින් නේද? ඔන්න මම අද සුපිරි ඉන්දියාප්පයක් හැදුවා. ඉතින් මේක දකිනකොට ආස වගේ හදන්නේ කොහොමද කියලා බලන්නත් ඕනේ නේද? එහෙනම් එන්ඩොක කට්ටියම වීඩියෝ එකට. ඔන්න ළමයි, හැමදාම හදන ඉන්දියාප්පයකට වඩා පොඩි වෙනසක් මම කරේ. ලොකු වෙනසක් නෙමෙයි, පොඩි වෙනසක්. ඒ හින්දා මේ වීඩියෝ එක ඔයා ඉවර වෙනකම්ම බලන්න. මොකද ඉන්දියාප්ප විතරක් නෙමෙයි හැදුවේ, ඉන්දියාප්ප එක්ක කණ්ඩ හොදියකුයි සම්බෝලයකුයි හදලා තියෙනවා. ඔයාලා මේක බලන්න අනිවාර්යෙන්. මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම ඉන්න ඕනේ. ඔන්න මම හාල් පිටි මම ගත්ත හුණ්ඩුවක්. ඒකට ලුණු ටිකකුත් දාගත්ත අපේ රස අනුව. දැන් හාල් පිටි කඩෙන් ගන්න තියෙන හින්දා ගොඩක්ම ලේසියි. නැත්තම් ගෙදර බැදලා ඒව කරන්න අමාරුයිනේ. ඔන්න දැන් ඊට පස්සේ මද රස්නේ වතුර ටිකක් මේ ඇඟිල්ල දාන්න පුළුවන් විතර රස්නේ වතුර ටිකක් තමයි මම ගත්තේ හාල් පිටි ටික අනා ගන්න. මේක ඉතින් දන්නවද, සමහර කට්ටිය නිකන් ඇල් වතුරෙන් මේව කරන. ඒ වුණාට මද රස්නේ ඉන්දියාප් එක හදනකොට හරිම සොෆ්ට්, හරිම ලස්සනයි, සුදුම සුදු පාටට එනවා. ඉතින් ඔන්න වතුර ටික දාලා මම හොඳට පිටි ටික හොඳට හදාගත්තා. දැන් බලන්න කොහොමද කියලා, අතේ ඇලෙන්නේ නැති ගානට මම මේක හදාගත්තා. දැන් ඔන්න අපේ වැඩේ. ඊට පස්සේ මම ගත්තා ස්ටීමර් එකක්. ඔයාලා දන්නවනේ රයිස් කුකර් එක උඩ තියෙන එක. ඒක තමයි මම අද ඉන්දියාප් එක හදන්නේ. ඒකට මම හොඳ කෙහෙල් කොලයක් කපලා උඩින් තෙල් ටිකක් ගාගත්තා. දැන් හැමදාම චූටි චූටි ඉන්දියාප්ප තට්ටුවලනේ හදන්නේ. අද මම පොඩ්ඩක් ලොකුවට හදන්නයි යන්නේ. මේකෙන් එක්කෙනෙකුට දෙකක් කෑවත් හොඳටම ඇති. ඉතින් වෙනසක් එක්කනේ ඕනේ නේද? ඊට පස්සේ මම ඉන්දියාප්ප වංගෙඩියටත්, මම වංගෙඩිය දෙකට කියන්නේ, ඒකට තෙල් ටිකක් ගාගත්තා. හරිද? ඔන්න දැන් පිටි එක එකට දාලා දැන් අපි ඉන්දියාප් එක හදාගමු. බලාගන්නකෝ, ඉක්මනට මේක හදාගන්න පුළුවන්. මොකද ගොඩ 100ක් 200ක් හදනවට ගෙදර ඉරිද දවසකට ඉක්මනට බඩගින්නේ වැඩ වැඩි, ඉක්මනට හදන්න මේක ලේසිම විදිහක්. දැන් පේනවද ළමයි කොච්චර සොෆ්ට් එකට, කොච්චර ලස්සනට හීනියට ඉන්දියාප්පට එක එනවා කියලා නේද? මේක තමයි මම කියලා දෙන්න ඔයාලට පොඩි රහස. හරිද? උණු වතුර පොඩ්ඩක් දාලා හදාගත්තන මේ විදියට ලස්සනට ඔයාට ඉන්දියාප්පට එක හදාගන්න පුළුවන්. මේ ස්ටීමර් එකේ තියෙන උඩ තට්ටුව පිරෙන්නම වගේ අපි ඉන්දියාප්ප එක හදාගන්න ඕනේ. හැබැයි ලොකුවට ඝනකමට නෙමෙයි, අපි තට්ටු දෙකක් විතර එනකන්. දැන් ෆස්ට් ලේයර් එක මම දැම්මා, ඊගාව ලේයර් එක පොඩ්ඩක් උඩින් දාගම. එතකොට හොඳ සොෆ්ට් එකට තියෙන ගොඩක් මහතටත් නැතුව. පේනවද දියල්ලක් වගේ එනා නේද? ඒක තමයි අර මගේ පොඩි රහස. ඔන්න ළමයි, දැන් හරි මම ලේස් දෙකයි දැම්මේ. දැන් බලන්නක කොහොමද මගේ ලොකු ඉන්දියාප් එක කියලා. ලස්සනයි නේද? හැදුවත් ඔය විදිහම තමයි. දැන් ඔන්න හරි, දැන් මම එක ලිපේ තියලා තඹ ගණ්ඩයි යන්නේ. වැඩි වෙලා නැහැ, විනාඩි 10න් ඉන්දියාප් එක ලෑස්ති. හිතා ගන්නවත් බෑ නේද මෙච්චර ලොකු ඉන්දියාප්පයක්. ඉතින් මේකෙන් දෙකක් කෑවත් ඇති නේද? 100ක් 200ක් හදන ගෙදරකට මේ වගේ 20ක් විතර හදාගත්තන හොඳටම ඇති. ඉතින් ඒ හින්දා මම කියලා දුන්නේ ලේසියෙන් ඔයාට ඉන්දියාප්ප ටික හදාගන්න පුළුවන් කියලා. මොකද සයිස් එක වෙනස් වුණාට ඉන්දියාප්ප එක ඒ විදිහම තමයි. ඉතින් ඒකයි මම ඔයාලට කියලා දුන්නේ දරුවෝ. හැම දෙයම දැන් ලේසියෙන් කරන්න යන්නේ නේද? හරි, දැන් මේකට මාළුවක් ඕනේ නේද? අපි අද අල හොද්දක් හදන්නයි යන්නේ. ඉන්දියාප් එකට අල හොද්ද හොඳටම ගැලපෙනවනේ. ඔන්න මම හට්ටියකට රම්ප කරපිංචි ටිකක් දාලා, තෙල් ටිකක් දාලා අනිවාර්යෙන් අල හොද්දට උලුහල් ටිකක් දාන්නම ඕනේ. ඊට පස්සේ අබ ටිකකුත් මම තෙල් එකට දැම්මා. දැන් මේ ටික හොඳට රත් කරාට පස්සේ අපි මොනවද කරන්නේ?
තෙල් එකට තුන පහකුඩු ටිකක් එකතු කරලා මිරිස් පොඩ්ඩක් එකතු කරලා ඊට පස්සේ මම කහ ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. මොකද කහ පාටට තිබුණාම අල හොද්ද හරිම රසයි. හරිම ලස්සනයි. දෙකම තියෙනවනේ. ඒ හින්දා ඔන්න මම ඒකත් කරා. දැන් කපාගත්තු තක්කාලි ටිකක් එකතු කරලා කපාගත්තු අමු මිරිස් කරලකුත් එකතු කරලා ඊට පස්සේ දෙවෙනි කිරියක මම ඒකට එකතු කරගත්තා. දෙවෙනි කිරියකේ තමා මං කපාගත්තු අල ටික එකතු කරගන්න යන්නේ. දැන් කිරියක පොඩ්ඩක් රත් වුණාට පස්සේ ඔන්න මම කපාගත්තු අල කෑලි ටික එකතු කරගත්තා. දැන් අල ටික තැම්බෙන්න ඕන හින්දා විනාඩි 5ක් විතර අපි මද රස්නේ තියාමු මේ අල ටික. ඔන්න දැන් අල ටික තැම්බිලා. දැන් ඔන්න මිටිකිරි ටික එකතු කරන වෙලාව. දැන් මිටිකිරි ටික මම හොඳට මේක එකතු කරලා කලවම් කරලා ඊට පස්සේ ලුණු මදිනා ලුණු ටිකක් බලලා දැන් ඉතින් ඔන්න මගේ අල කරියත් ලෑස්ති කරගන්නයි යන්නේ. මිටිකිරි එක දාවෙන්නට පස්සේ එක සැරයක් රත් වුණාම හොඳටම ඇති. ඔන්න දැන් මගේ සම්බල් එකත් ලෑස්ති, ඉන්දියාප් එකත් ලෑස්ති, අල හොද්දත් ලෑස්ති. දැන් අපි මොනාද කරන්න ඕනේ? දැන් බලන්න කිස්සල කරන්න කලින් මගේ රෑ කෑම එක කොහොමද කියලා. මේ අමුතුම සම්බල් එකක් මම හදලා තියෙන්නේ. පොල් සම්බෝලයක් තමයි. ඒකට වෙනස්ම විදිහේ. මේකේ ලින්ක් එක මම ඔයාලට දාන්න. ඔයාලා හිමින් සීරුවේ ඒකත් බලාගන්න. ඉක්මනටම හදාගන්න පුළුවන් රෑකෑමක් මම අද ලෑස්ති කරේ. ඔයාලටත් මේක බලලා පොඩි අදහසක් ගන්න පුළුවන් නේද? හරි. දැන් ඉතින් කෑම එක දිහා බලබලා ඉන්න බෑනේ. මහත්තයාටත් බඩගිනිනලු. හරි, මම ඉස්සෙල්ලාම එයාට බෙදලා මම දීලා මමත් කන්න ඕනේ. ඉතින් මගේ මේ වීඩියෝ එක ඔයාලට හොඳයි නම් මේක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරලා ලයික් එකකුත් දීලා සබ්ස්ක්‍රයිබ් කරගෙනම යන්නකෝ. හරි ළමයි, ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එක ඔයාලා හම්බ වෙනකන් කට්ටියම පරිස්සමින් ඉන්න. ටේක් කෙයා. බයි බයි.